හදට දැනුණු කතාව අලින්ට අල්ලස් දෙන ගම්මානයක්. ගේන් ගෙට ග්‍රන්ගන් ගම්මානය අයත් වන්නේ කිලිනොච්චියටයි. පවුල් එකසේ තුනක් වගා කොට ජීවත් වෙනවා. ඔවුන් වවන්නේ තම දරු පවුල නඩත්තු කිරීමටයි. නමුත් දම් සිදුව තිබන්නේ රෑට රෑට ගම්බදින අලි නඩත්තු කිරීමටයි. උදේට වගා කරන දේ රෑට අල්ලසක් ලෙස මේ අලින්ට නොදුන්නොත් උන් ගමේ නිවාස විනාශ කරාවි. රන්ගන් ගම්මානේ වැසියන් අලි අමාරුවක වැටී සිටින්නේ අලි වැටක් නැති නිසා. අලි වැටගෙන කොතෙක් කීවත් නිලධහරින් සිටින්නේ බීරි අලි වගේ. වනජීවී නිලධහරින්ට නම් රෑට හොඳින් නින්ද යනව ඇති. නමුත් අලි වැටක් නැති රන්ගන් ගම්මානේ ජනතාව නම් හැමදාම රෑට ඉන්නේ නින්දක් නැතිව. කිලිනොච්චියේ පූදක්කාඩු මාවදී ගම්මානයේ යළි පදිංචි කරන ලද ජනතාවටත් අලි ප්‍රශ්නය බලපානවා. ඊට වැඩිය ඔවුන්ට ඇති ප්‍රශ්නය මීට වසර 7කට පෙර යළි පදිංචි කළ දවසේ ලබා දුන් පැල්පත් දැන් ගරා වැටී තිබීමයි. මේ පැල්පතක 7 දෙනෙක් විතර ජීවත් වෙනවා. අඩි 6යි 4 කාමරයක 7 දෙනෙක් ජීවත් වෙනවා කියන්නේ ඔවුන්ට අමුතුවෙන් දුක් විඳින්න දෙයක් නැහැ. දුක ඇතුලේ තමයි මේ ජනතාව ජීවත් වෙන්නේ. මාතලේ නාවුල ප්‍රදේශයේ ගේන් ගෙට ගිය ගම්මැද්ද කණ්ඩායමට වැවත්තෙව හා මේල් පිටිය ගම්මානයේදී අසාමාන්‍ය කතාවක් ආරංචි වුණා. ගම මේල් පිටිය වුණාට අඩම වශයෙන් ඊමේල් එකක්වත් ගෙන්න ගන්න බැහැ. ගමටම දුරකථන සංඥා නැහැ. දුරකථන ඇමතුමක් ගන්න උනුනහම කිලෝමීටර 6ක් පමණ දුරින් පිහිටි නාවුල නගරයට යන්න සිද්ධ වෙනවා. දුරකථන ඇමතුම් අවශ්‍ය වුණහම නගරයට ගියාට මේ මිනිස්සුන්ට ශාරීරික අවශ්‍යතා සඳහා යාමට වැසිකිලියක්වත් නැහැ. මුළු ගමම කැලෑබද ප්‍රදේශ පොදු වැසිකිලි ලෙස භාවිත කරනවා. මූලික අවශ්‍යතා ඉටු කිරීමට පවා වරම් නැති මේ මිනිස්සු ජීවත් වෙන්නේ කුලඹින් වැඩි ඈතක නෙවෙයි, මාතලේ දිස්ත්‍රික්කයේ. හික්කඩුව සුනාමි ගම්මානයේ පදිංචි පවුල් 100ක් පමණ අත්විඳින කුණු ප්‍රශ්නයක් ගැනත් අපේ තවත් කණ්ඩායමකට තොරතුරු දැනගන්න ලැබුණා. මේ ගම්මානයේ අසලින් ගලා පසින අපජලයේ රැගෙන යන ඇල දැන් කුණු නිසා හිර වී තිබෙනවා. සුනාමීන් බැටකෑමේ මිනිසුන් දැන් ඩෙංගු වෛරස් වසංගත ආදීන් බැටකනවා. හැමදාම පල්ලෙවි ගඳක ගහ තියෙනවා. දේශපාලන නායකයින් ගමට එනවා නම් හැතැම්ම ගානක් එහාට විහිදෙන මේ ගඳ ඔවුන්ට දැනී තිබෙන්නට ඕන. එසේ වූවා නම් කුණු මේ වන විට ඉවත් කරන්නට තිබුණා. ගම්මැද්ද ගේන් ගෙට.